පාස්කු ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවටගත් නීතිඥ හිජාස් හිස්බුල්ලා මාස 10කට පසු අධිකරණයට පාස්කු ප්‍රහාරයේ සමයේ ගෙන් වූ කඩු 5400ක් අතුරුදන් කාඩිනල් හිමි පරීක්ෂණයක් ඉල්ලයි තවත් කොවිඩ් මරණ 13ක් මෘතදේහ ආදාහණයට ඇමරිකාවේ කනස්සල්ල त्रिकुणामलै टैंकी पालनेट इंदु लंका हौलाक सोमावती जातिक उद्याने एविदिन मायिम कानो बिंबोंब 148ක් ලගත බාගත් एनजीओ सेवके වවුනියාවේදී අතඩංගුවට කෝටි 44කට විකිණුණු ක්‍රිස් මොරිස් දිනක්තුල වාර්තාව වූ වැඩිම මරණ ගණන 13ක් ලෙස ඊයේ වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 422ක් දක්වා ඉහළ ගියා. මේ අතර තවත් ආසාදිතින් 258 දෙනෙකු වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව ඉහළ ගියේ 78164ක් දක්වායි. තවත් කොවිඩ් මරණ 13ක් ගෙවුණු පෙය 24 තුල වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 422 දක්වා ඉහළ ගියා. දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන මෙය වීම විශේෂත්වයක්. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ අදාළ මරණ 13 කොළඹ නගර සභා සීමාවෙන් පිටත ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවයි. කොවිඩ් ආරම්භ වෙලා මේ ගත වෙච්ච මාස ගාන තුල වැඩිම මරණ සංඛ්‍යාව සිද්ධු වුණේ ඊයේ දවසේ. ඒ සමස්ත මරණ වලින් 60ක් 65ක් සිද්ධු වුණේ කොළඹ නගර සභා සීමාව ඇතුළේ. ඊයේ දවසේ සිද්ධ වෙච්ච මරණ වලින් එකක්වත් කොළඹ නගර සභා සීමාවේ නෙමෙයි. ඒ නිසා විශේෂයෙන්ම මේ මොහොතේදී සිද්ධ වෙලා තියෙන මරණ ටික විශ්ලේෂණය කළා. අපි ඉදිරියේදී මරණ වළක්වා ගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් මීට වඩා කාර්යක්ෂම සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් දියත් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මරණ 13ම පැය 24 තුල සිදු වූ මරණ නෙවෙයි. මරණ වල PCR පරීක්ෂණ සමහර ලාවට දෙපාරක් කරලා කොවිඩ් මරණයක් හැටියට තීරණයක් ගන්න වෙනවා සමහර වෙලාවට එකතු වෙච්ච ඒවා සමහර ලාවට එකවර මෙහෙම නිකුත් කරනවා ඒක අපි අවධාරණය කළ යුතුයි මෙතර මියගිය පසුව කොවිඩ් ආසාදිතයෙකු බවට අනාවරණ වී ඇති 26 හැවිරිදි පුද්ගලයෙකුගේ මෘතදේහයක් යලි කොවිඩ් පරීක්ෂණයකට භාජනය කරන්නයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට නොගින ප්‍රතික්ෂේප කිරීමට අභ්‍යාචනා අධිකරණය අද තීරණය කළා අභ්‍යාචනා අධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායදුන්නේ කොරයාන විනිසුරු මඩුල විසින් මෙම තීන්දුව ලබා දුන්නා. සිය පුත්‍රයාගේ මරණයෙන් පසු ඔහුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් මෙම පෙත්සම ගොනු කර ඇත්තේ ත්‍රිකුණාමලයේ ප්‍රදේශ පදිංචි මොහොමඩ් ඉබ්‍රා ලෙබ්බේනවැත්තකු විසින්. මෙතර කොවිඩ් ආසාදිතව මියන පුද්ගලින්ගේ දේහ ආදාහණය සම්බන්ධයෙන් ලක්රජ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ මෙරට ඇමරිකා නුතානපතිනි ඇලෙනා බී ටෙප්ලිස් මහත්මිය යලිත් සිය මතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇප අවසන්නේ වෙනස්කොට සලකන ආදාහන ප්‍රතිපත්තිය අවසන් කිරීමට මෙරට රජය සහ අගමැතිවරයා පසුබට වුණු දැකීමෙන් කලකිරීමට පත්වන බවයි. මෑතකදී මියගිය ආදරණීයන් ඇතුළු ජනතාවගේ අයිතිවාසිකම් වෙත ප්‍රජාතන්ත්‍රවාදී රජයකින් වඩාත් වැඩි ගෞරවයක් ලැබීම සුදුසු බවද ඇගේ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්. ගෙවුණු පැය 24 තුළ නව ආසාදිතින් 722 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 77906ක් දක්වා ඉහළ ගියා. වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් කොළඹින් වාර්තා වූ අතර එම ගණන 223ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 160 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 75 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මෙතර කොළඹ ගංගාරාම රාමනායක මාවතේ බුරුම ස්වාමින් වහන්සේ වැඩවසන ආශ්‍රමයක සිදු කළ කොවිඩ් පරීක්ෂණ වලින් ස්වාමින් වහන්සේ සිවුනමක් ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් එම ප්‍රදේශයේ පිරිසකට කොවිඩ් පරීක්ෂණ සිදු කළේ මේ ආකාරයෙන්. මෙතර බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ විදුහල්පතිවරයාට කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයින් 50 දෙනෙකු පමණ ස්වන් නිරෝධානයට යොමු කිරීමට පියවර ගැනුණා. මෙතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් එන්නත ලබා දීමේ කටයුතු අද දිනේදී සිදු කරුණා.
අපි ඔක්කොම මරණයට බියයිනේ. ඉතින් ඒක හන්දා අපිට එන්න කිව්වා අපි මේ ඉන්ජෙක්ෂන් එක ගහගත්තා ගියා. මන්ත්‍රීවරු කියන්නේ සාමාන්‍ය ජනතාවගේ කොටස. කන්නේත් අනිත් අය කන දේවල්මයි. විශේෂත්වය මට පේන්නේ. අපි ජනතාවනේ. අපි ජනතාවට වඩා වෙනස් අය. ඒ නිසා මම විශ්වාස කරනවා මහ ජනතාවට දෙනකොට අපටත් දෙන්න ඕනේ. වැක්සින් එක ගත්තා. අපි හැමතිස්සෙම මේ මිනිස්සු අතරනේ ඉන්නේ. අතරම පණ ගහි ගහි හිටියේ. පණියක් ගත්තද? නෑ නෑ කවදාවත් ගත්තේ නෑ. මම මිත්‍යාව නෙවෙයි අදහන්නේ විද්‍යාව. මුළු රටේම ජනතාවට දෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම දීලා අවසන් කරන නිශ්චිත දිනයකට සඳහන් කරලා තියෙනවා. ඉතින් මහජන නියෝජිතත් මේ රටේ පුරවැසියෝ. ඒ නිසා ඒක මම හිතන්නේ වරදක් තකේ. සමහර මන්ත්‍රීරු විපක්ෂයේ හිමින් යටින් එවන ප්‍රචාරය ජනතා බය කරනවා. මෙන්නත ගන්න එපා මේකෙන් අතුරු ඵල විපාක එනවා කියලා. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීරු ඉස්සෙල්ලාම ගන්න එක හොඳයි. ඒකට ජනතාවට විශ්වාසයක් ඇති වෙනවා. මමත් ගන්නවා. ගන්න එක හොඳයි. කෙසේවත් කින්ස් නෙල්සන් මන්ත්‍රීවරයා එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. මම මේ එන්නත ගැනීම ප්‍රතික්ෂේප කරනවා. කොළොන්නර දිස්ත්‍රික්කයේ සියලු දෙනාට මේ එන්නත ලබා දීමෙන් පසුව මම මේ එන්නත ලබා ගන්න කටයුතු කරනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂ තුරේ චන්ද්‍රකාන්ත නිවත් පිල්ලියන් සහ ඔහුගේ කාර්ය මණ්ඩලය අද දින මඩකලපුව සෞඛ්‍ය වෛද්‍යාධාරී කාර්යාලයේදී කොවිඩ් එන්නත ලබාගෙන තිබෙනවා. වැලිකඩ, කොළඹ රිමාන්ඩ්, කොළඹ මැගසින්, මහර, මීගමුව, පල්ලන්සේන වටරැක බූස සහ කළුතර බන්ධනාගාර නිලධාරීන්ට අද දිනේදී කොවිඩ් එන්නත ලබා දුන් අතර ඒ අනුව මේ දක්වා කාලය තුල 1200කට එන්නත ලබා දීමට පියවරගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දනේකනායක මහතා සඳහන් කළා. මෙතර නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ සේවක සේවිකාවන් 425 දෙනෙකුටද කොවිඩ් එන්නත ලබා දී තිබෙනවා. පැලියගොඩ මත්සෙවලන සංකීර්ණයේ සහ මැනින් වෙළඳපොලේ වෙළඳුන්ටද අද දිනේ කොවිෂිල්ඩ් එන්නත ලබා දුන්නේ මේ ආකාරයෙන්. එමෙන්ම වරායේ සේවකීන්ටද දින 4ක සිට සිදු කෙරෙන එන්නත් කරන වැඩසටහන යටතේ 4000ක පමණ සේවක පිරිසකට එන්නත ලබා දීමට කටයුතු කර තිබෙනවා. 5000කට ආසන්න පිරිසකට මේ වෙනකොට එන්නත ලබා දීලා තියෙනවා. අපේ වරාය අධිකාරියේ 10000ක කණ්ඩායමක් ඉන්නවා. ඒ සියලු දෙනාටමත් ඒ වගේම මේ අත්‍යවශ්‍ය සේවාවක් වශයෙන් කරගෙන යාමට අවශ්‍ය වෙනා වූ අනිකුත් ආයතන සහ පුද්ගලයන් ඇතුළු 13000කට ආසන්න පිරිසකට එන්නත් ලබා දීමේ ක්‍රමයක් මේ වෙනකොට අපි ක්‍රියාත්මක කරගෙන යනවා. පසුගිය 29 වෙනිදා සිට මේ දක්වා කාලය තුල ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂිල්ඩ් එන්නත මෙරට පුජ්ජලින් 207843 දෙනෙකුට ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යායකකයේ පවසනවා. එන්නත් කිරීමේ ක්‍රියාවලිය දිගටම කරගෙන යනවා. මෙහිදී ප්‍රමුඛතාවය බස්නාහිර පළාතට දීලා තියෙනවා. සමහර පුද්ගලයන් බයක් තියෙනවා, එන්නත ලබා ගත්තට පස්සේ මම මත්පැන් දුප්පානය කළොත් මට ලොකු හානියක් වෙන්න පුළුවන්. ඒ අයගේ හිතන විදිහට ඒගොල්ලන්ට ලොකු මානසික ප්‍රශ්නයක් වෙයි කියන බය නිසා මේ එන්නත ලබා ගැනීමට මැලි වෙනවා. අන්න ඒක ඊට වඩා භයානක තත්ත්වයක් ලෙස පේනවා. මෙතර රජය විසින් පවත්වාගෙන ලබන නිරෝධන මධ්‍යස්ථානවල රැඳී සිටින පිරිසලට සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පළවන විවිධ ප්‍රචාරයන් පිළිබඳව එම මධ්‍යස්ථානවල රැඳී සිටින ජනතාව මෙලෙස අදහස් පළ කළා. අපිට මේ වෙනකම් කිසිම කරදරයක් කිසිම දෙයක් වෙලා නැහැ. ඒවා බොරු ප්‍රචාර. අපිට හොඳට සැලකනවා මේගොල්ලෝ. දැන් අපි දවස් 31ක් 30 මෙහි ඉන්නවා. මොකද අපේ කණ්ඩායමේ වරින් වර සමාජිකයන් පොසිටිව් වුණ නිසා අපිට අද වෙනකම් වචනකින්වත් කිසිම කරදරයක් වෙලා නැහැ. ලංකාවට අපි 7 වෙනිදා තමයි ආවේ. ඇත්තටම සමාජ ජාලාවල තිබ්බ ඒ තොරතුරු නිසා අපි ගොඩක් බය වෙලා හිටියා රජ නිරෝධායන මධ්‍යස්ථානයක් තෝරගන්න. මෙහි ආවට පස්සේ තමයි තේරුනේ ඇත්තට මේ සමාජ ජාලාවල තියෙන්නේ බොරු කියලා. අපේ යුද හමුදා නිලධාරීන් අපිට හැම දෙයක්ම නොඅඩුව ලබා දුන්නා. සමාජ ජාලයක යනවා මෙහෙ මුලති කඳවුරේ මෙහෙම අසභ්‍ය ලෙස ඇසිරෙනවයි කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදි. කිසිම සොල්දාදුව අපේ බ්ලොක් එක ඇතුළට එන්නේ නැහැ. ගැහණු කට්ටිය වෙනම මෙහෙ දාලා තිනවා. කිසිම පිරිමියෙක් නැහැ. හැමෝම තොන්දර සලකනවා. පාස්කු ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් සමග සමීප සබඳතා පැවැත්වීමේ චෝදනා මත අත්අඩංගුවටගෙන මාස 10ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ රඳවා සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මෙතර නීතිඥ හිජාස් හිස්බුල්ලාට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයාද රක්ෂිත බන්ධනාගාරගත කළ බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කළා. දවසේ පුවත මාස 10ක කාලයක් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ රඳවා සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කළේ නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත කළ දැනුම් දීමකට අනුවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල උද්ෘත අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි නීතිපතිවරයා මෙම දැනුම් දීම සිදු කර තිබුණේ.
ඒ අනුව නීතිපතිවරයා උපදෙස් දී තිබුණේ දණ්ඩ නීති සංග්‍රහයේ 102 සහ 113 ආ වගන්තිය ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ 2.1 ඌ වගන්තිය සහ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනතේ 3.1 වගන්තිය යටතේ සැකකරුට එරෙහිව චෝදනා ගොනු කරන ලෙසයි මේ අතර නීතිඥ හිජාස් හිස්බුල්ලාට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් හිජාස් හිස්බුල්ලා මීට පෙර විදුහල්පති ධුරයේ දරූ මද්රසා පාසලේ වත්මන් විදුහල්පති වන මොහමඩ් සකිල් නැමැත්තාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගත්තා. ඒ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා පොලිස්පතිවරයාට ලබා දුන් උපදෙස්වලට අනුවයි. ඒ අනුව ඔහුවද අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනවා. अमूलिक असाधारण चोदना නීතිඥ හිජාස් හිස්බුල්ලා 2020 අප්‍රේල් මාස 14 වෙනිදා අත්අඩංගුවට ගත්තේ පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව එල්ල කළ ත්‍රස්තවාදීන් සමග සමීප සම්බන්ධතා පැවැත්වීම සහ පුත්තලමේ මද්රසා පාසලක් තුල අන්තවාදී ඉගැන්වීම් සිදු කිරීමේ චෝදනා මතයි. අන්තවාදී ඉගැන්වීම් සිදු කළ අල් සූරියා නැමැති මද්රසා පාසලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළේ නීතිඥ හිජාස් හිස්බුල්ලා බවටද අනාවරණය වුණා. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවටගත් දරුවන් දෙදෙනෙකු අධිකරණයේ හමුවේ කළ ප්‍රකාශයකදී පාස්කු ප්‍රහාරයට පෙර අදාළ දරුවන් එම පාසලේ නේවාසිකව තබාගෙන විවිධ පුහුණු වීම් වලට යොමු කරමින් අවි පුහුණුව සටන් පුහුණුව ඇතුළු ත්‍රස්ත පුහුණුවක් ලබා දී ඇති බවටද අනාවරණය වුණා. පාස්කු ඉරුදින ශංග්‍රිලා හා සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් දෙකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ මොහමඩ් ඉබ්‍රහීම් ඉල්හාම් අහමඩ් සහ මොහමඩ් ඉබ්‍රහීම් ඉන්ෂාෆ් අහමඩ් යන සැකකරුවන් දෙදෙනා මෙම මද්රසා පාසල පවත්වාගෙන ගිය සේව් ද පර්ල් නැමැති රාජ්‍ය නවන සංවිධානයේ ලේකම් දුරය හා භාණ්ඩාගාරික දුරය දරමින් දරුවන්ට අන්තවාදී දේශන පවත්වා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දී වාර්තාවක් මගින් කරුණු අනාවරණය කළා. පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව අම්පාර සයින්ද මර්දු නිවසක් තුල කුඩා දරුවන් සමග බෝම්බයක් පුපුරවා ගනිමින් මිය ගිය සහරන් හෂිම්ගේ සොහොයුරා වන මොහමඩ් රිල්වාන් නැමැත්තාද මෙම මද්රසා පාසලේ දේශකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. මේ අතර පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර ආශ්‍රිත කාල සීමාවේදී කිසියම් පිරිසක් විසින් කඩු 6000ක් පමණ මෙරටට ආනයනය කරන ලදයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට ආරක්ෂක අංශ වෙත නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලමින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් ගොනු කළ රිට් පෙත්සම මාර්තු මාස 5 වෙනිදා කැඳවන ලෙස අභිහාචනාධිකරණය නියෝග කළා. ඒ අදාළ පෙත්සම අභිහාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු වරුන් හමුවේ කැඳ වූ අවස්ථාවේදී කාඩිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සඳහන් කළේ පාස්කු ප්‍රහාරයෙන් පසු ආනයනය කළ කඩු 6000න් 600ක් පමණ මේ වන විට හඳුනාගෙන ඇති බවයි. කඩු 600ක් මෙරටට ගෙන්වා තිබෙන්නේ මොහමඩ් සත්තාරණ මැත්තකු විසින්. එව ගෙන්වා ඇත්තේ පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහමඩ් ඉන්ෂාෆ් නැමැත්තාගේ අවශ්‍යතාවක් මත බවට අනාවරණය වී තිබෙනවා. ඊට අමතරව තවත් කඩු 5400ක් පමණ මෙවන විටත් රට තුළ නිදැල්ලේ සැරිසරමින් තිබෙන නිසා එය ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක්. මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස් ප්‍රතිවරයා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් රසක් නම් කර ඇති අතර මාර්තු 5 වෙනිදා අදාළ සිද්ධිය පිළිබඳ විමර්ශනවල තත්ත්වය පැහැදිලි කරන ලෙස දන්වමින් ඔවුන්ට අභිහාචනාධිකරණය විසින් නොතිස් නිකුත් කළා. මේ අතර පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ඉස්ලාම් දේවස්ථාන ඇතුළු විවිධ ස්ථානවලින් කඩු සොයා ගැනීමෙන් අනතුරුව එවක අමාත්‍යවරයෙකු වූ අබ්දුල් හලීම් මහතා ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් ප්‍රතිචාරයක්. සමහර පල්ලිවල ඒ තියෙනවා තිබ්බා කියලා කියනවා අපි ටික හොය බැලීමක් කරා මේක මොකද්ද කියලා දැන් සමහර පල්ලි දැන් බොහෝ පල්ලි අපි පිටිවල තියෙන්නේ ඒ වටේම තියෙන සුසාන දුර නේද දැන් ඒවා සමහරට හැලේ වදින ඒ වගේ දෙනවා ඒ වටේම සම උපකරණ පාවිච්චි කරනවා ඒ වෙන්නත් පුළුවන් වවුනියාව සෙට්ටිකුළඹ සින්නතම්පනේ ප්‍රදේශයේ කැලෑවක සංගවා තිබූ මරාකින මැරෙන ප්‍රහාර සඳහා යොදා ගන්නා ඇඳුම් කට්ටල දෙකක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මේ අතර වවුනියාව නෙදුන්කණි ප්‍රදේශයේ දවසක පුපුරන ද්‍රව්‍ය සහ බෝම්බ ළඟ තබාගත් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගනු ලැබුවා. වවුනියාව නෙදුන්කණි සේනපිලව ප්‍රදේශයේ නිවසක් තුල තිබී මෙම අධිබලති පුපුරන ද්‍රව්‍ය සහ බිම් බෝම්බ සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. පොලිසිය පැවසුවේ TMT වර්ගයේ පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 21යි ග්‍රෑම් 635ක්, PE 1 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 610ක් සහ පුද්ගල නාශක බිම් බෝම්බ 148ක් අතර වූ බවයි. පොලිසිය පැවසුවේ ඉන් බිම් බෝම්බ 22ක්ම සක්‍රීය තත්ත්වයේ පැවති බවයි. එහිදී ඔඩ්ඩු සුඩාන් මන්නන් කණ්ඩායමේ පදිංචි 32 වැනි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් අතර ඔහු දීර්ඝ කාලයක සිට රාජ්‍ය නවන ආයතනයේ
නිෂ්පාදනයක බෝම්බ නිෂ්ක්‍රීය ක්‍රියාකාරියෙකු ලෙස සේවය කර තිබෙනවා. පොලිසිය සැක කරන්නේ එහිදී හමුවන බිම් බෝම්බ සහ පුපුරන ද්‍රව්‍ය සැකකරු විසින් රැස් කරන්නට ඇති බවයි. අත්අඩංගුවට සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකයට බහර දී තිබෙනවා. මෙතර වවුනියාව සෙට්ටිකුලම් හි සින්න තම්පනේ ප්‍රදේශයේ කැලෑවක වළදමා තිබියදී කිලෝ 5ක් පමණ බර ඇති මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. වවුනියාව පොලිස් රාජ්‍ය බුද්ධ්‍යංශ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව සෙට්ටිකුලම් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායයක් වකල මෙහෙයුමකදී සින්න තම්පනේ වැව ආසන්නයේ පිහිටි කැලෑවද ප්‍රදේශයකින් මෙම මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙක සොයා ගනු ලැබුවා. මෙම මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල ගොඩ ගන්න අවස්ථාවේදී සක්‍රීය මට්ටමේ තිබී ඇති අතර අවසන් යුද සමයේදී එල්ටීටී සංවිධානය විසින් මෙම ස්ථානයේ වළදමන්නට ඇති බවට පොලිසිය සැක කරනවා. මේ පිට අඹුනේ සේවයේ තියෙන ආරක්ෂණතාවය නිසා ඒක නිසා ජනතාවට පිළිගන්නලා සිටින්නේ මේ වගේ තොරතුරු ගෙවන කරුණා කරලා අපේ පොලිසියට හමුදාවට රාජ්‍ය දුත් සේවයට දන්වන්න. එල්ටීටී 11600ක් පුනරුත්ථාපනය කරලා සමාජයට යවුවා. සමහර අය ඉන්න පුනරුත්ථාපනය වෙච්ච නැති අය දෙමළ සංධානය වගේ පුද්ගලයෝ ඉන්න මන්ත්‍රීවරු දෙමළ තරුණයන්ව තාම මුසි ගන්නනවා. ඒක නිසා අපි තාම දැඩි අවධානයකින් යුතුව සිටිනවා. මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම්වරියගේ මෙහෙයවීමෙන් සෝමාවතිය ජාතික උද්‍යානයේ මයින් කණු වෙනස් කර අක්කර 2000ක පමණ ඉඩම් ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට කටයුතු කර ඇති බවට සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ මහලේකම් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් චෝදනා කරනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. සෝමාවතී ජාතික උද්‍යානයේ පිරිසක් මායිම් කණු ඉවත් කරන බව දක්වන දර්ශන පෙළක්ද සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ මහලේකම් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් මාධ්‍ය වෙත නිකුත් කළා. සෝමාවතී ජාතික උද්‍යානයේ අක්කර 2000 3000 අතර භූමි ප්‍රමාණය සම්පූර්ණ එහෙම් පිටින් අයින් කරලා මිනිසුන්ට බෙදා දීමට අලුතෙන් මායිම් ගල් දාලා තියෙනවා. මායිම් කණුවක්වත් හොයාගන්න නැතුව තමයි Taman හිතුමනා අපි මේ කණු එලන්නේ පරණ ගැසට් එකක් අරගෙන කියලා. පරණ ගැසට් එක නෙවෙයි සෝමාවතී ජාතික උද්‍යානයේ ගැසට් කරපු ඒ ගැසට් එක අරගෙන මූලික මැනීමක් සිද්ධ කරලා තමයි මේ වෙන් කරන්නට ඕන. පොළොන්නරුවේ ජල ගැලුම් නිම්නි අක්කර 8000කට වඩා මේක බෙදන්න ලෑස්ති කළා. දැන් මිනිස්සු වාඩි කළා උපවාස කළේ උපවාස ගාවට ආණ්ඩුකාරවරු රොෂාන් අමාත්‍යවරයෝ ගිහිල්ලා මේ ඉඩම් දෙනව කියලා පොරොන්දු දෙනවා. එහා පැත්තේ මැදිරිගිරියේ අක්කර 3000ක් ඉඩම් දෙනවා කියලා මිනිස්සුන්ට පොරොන්දු දෙනවා. අපි කියන ආරක්ෂක ලේකම්වරයට දැන් අත්අඩංගුවට ගන්න පුළුවන් විමල විරදිසානායක රාජ්‍ය අමාත්‍යවරයා සහය රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමා මැදිරිගිරියේ ප්‍රාදේශීය ලේකම් අපි ගාව ඒ සම්බන්ධව වොයිස් කට් තියෙනවා. මේ අතර සීගිරිය අබේ භූමියට ඇත් සීගිරිය පර්වතයේ පෙනෙන මානී අවුඩංගාව සහ පොතාන ප්‍රදේශවල රජයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීමෙන් සිදු කරන මහපරිමාණ ඉඩම් ජාවාරමක් පිළිබඳව හිරු ප්‍රවෘත්තියෝසේ පසුගියදා අප අනාවරණය කළ අතර අද ඒ පිළිබඳව සොයා බැලීමට සිංහලයේ අපි ජාතික සංවිධානයේ භික්ෂුන් වහන්සේ පිරිසක් නිරීක්ෂණයට එක්ුණා. මෙම වැලිකඩයාවේ දියුණු කටුව ප්‍රදේශයේ රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කොට ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවශේෂ කැලෑ යටතේ පවතින ඉඩමක. අවශේෂ කැලෑ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවර නෑනේ. අවශේෂ කැලෑ ටික තියෙන්නේ ප්‍රාදේශීය ලේකම්. ඒකේ අපේ හැඳුනුනේ මේ අර චක්‍රයේ කියනවා මේ කැලෑ නැති කොටස් විතරයි ප්‍රාදේශීය ලේකම්ට දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේක එහෙනම් අයිති වන සංරක්ෂණයට නේ. එහෙනම් මේක කොහොමත් කපන්න බෑනේ. එතකොට මේ ග්‍රාමසේවක මොනවද දීලා තියෙන්නේ මේ පරුස වචන. අම්මලාටද අයිති මේක? ආරක්ෂක ලේකම්තුමා කියනවා දැක්ක අපි මාධ්‍ය තුල කැලෑ බද ප්‍රදේශවල වගා කිරීම සඳහා පෞද්ගලික ඔප්පු බලපත්‍ර හදලා දීලා තියෙනවා. හැබැයි ඒව හදපු ක්‍රමයේ පිළිබඳ ගැටලුවක් තියෙනවා කියලා. මේ අපි ඉන්න ඉඩමේ අබේ භූමිය ආශ්‍රිතව තියෙන ඉඩමක්. මේ ඉඩමට ඔප්පු දුන්නේ කොහොමද? ඒවට උදව් කළේ කවුද? ඒවා හැදුනේ කොහොමද කියන එක පිළිබඳව නීත්‍යානුකූලව විමසා බැලිය යුතුයි. පරිම සතියක් ඇති මේවා කපලා. ගහේ මැලියන් මේ විදිහට එන්නේ නැහනේ. මාස 7-8ක් නම් කපලා අබේ භූමිය ඇතුලේ මේ පේන මානියටම කණු දාලා තියෙන්නේ. මේ රක්ෂිතේ අබේ භූමිය ඇතුලේ දාලා තියෙන කණු මේ නීති විරෝධී කණු. වන ජීවීයක වන සංරක්ෂණ පරිසර අමාත්‍යාංශයේ ගමේ ඉන්න ග්‍රාමසේවකලා ඇතුළු රාජ්‍ය නිලධාරීන් 6-7 දෙනෙක් මහ ජනතාවගේ පරිප්පු කිලෝයකින් සීනි කිලෝයකින් වැටුප් ලැබමින් මේ මිනිසු මේ Tamanta අයිති රාජකාරිය මොකක්වත් කරන්නේ නැහැ. විශේෂයෙන් හිරු මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදියා මේ ප්‍රදේශවලට ඇවිල්ලා මේ ජාවාරම්කාරයන්ගේ තර්ජන ගර්ජන වලට මූණ දීලා ඇලයාස්සේ රිංගලා ගස් ගානේ හාමුදුරුවරු බඩගාල් මේ පරිසරය ආරක්ෂා කරගන්න අපට අමුතු ඒ අමාරු අපට ඇවිල්ලා තියෙන්නේ මේ නිලධාරීන් හරියට රාජකාරිය නොකරන නිසා. තීගිරි අපේ භූමිය ඉඳන් නිදහස් ඇත්ත
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය පද්ධතිය ලංකා ඛනිජ තෙල් සංස්ථාවට බහුතර කොටස් හිමිවන රාජ්‍ය සමාගමක් හරහා කළමනාකරණය කිරීමට ඉන්දියා රාජ්‍ය සමග එකඟතාවකට පැමිණි බව බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පවසනවා. අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. බ්‍රිතාන්‍ය පාලන සමයේ ත්‍රිකුණාමලයේ ඉදිකරන ලද මෙම තෙල් ටැංකිය 99 15ක් මේ වන විටත් ලංකා ඉන්දියානු තෙල් සමාගමට දෙක්‍රියාත්මක වනවා. 2003 වසරේදී එවක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් මෙම තෙල් ටැංකිය ලංකා ඉන්දියානු තෙල් සමාගමට බදු දෙනු ලැබුවේ වසර 35ක් සඳහායි. විගණකාධිපතිවරයා විසින් ගිණුම් විගණනය කරන කෝප් කමිටුවට අධ්‍යක්ෂකවරුන් පාර්ලිමේන්තුවට කැඳවා ප්‍රශ්න කළ හැකි රාජ්‍ය සමාගමක් කරා තමයි මෙම තෙල් ටැංකිය පාලනය වීම සිදුවන්නේ. මේ තෙල් ටැංකිය වලින් කතරම් ටැංකිය ගණනක් කංජ තෙල් නීතිගත සංස්ථාවට නිදාස් කරනවද කියන කාරණේ වැනි කාරණා තවදුරටත් සාකච්ඡා කරන්න නිමිතයි. කෙසේ වෙතත් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කණිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව ඒ සම්බන්ධයෙන් දැක්වුවේ මෙවන් ප්‍රතිචාරයක්. ඇමතිතුමා කියනවා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය රජයට ලැබෙනවා කියලා. ඉන්දියා මහකොමසාරිස් කාර්යාලය කියන්නේ අපි මේ පිළිබඳව සාකච්ඡා කර අවසන් එකඟතාවයක් නැහැ. නමුත් සංවර්ධනය කිරීම හා මෙහෙයුම් කටයුතු වෙනුවෙන් දෙරටටම අවාසි නොවන තීන්දුවකට යනවා කියලා. එහෙනම් යලි මේ යන්නේ සදාකාලිකව ඉන්දියා රජයට චීන වරාය ලබා දීමේ ක්‍රියාවලිය. ටැංකිය 99ක් බදු දුන්නේ අවුරුදු 35කට. දැන් මෙතුමලා යන්න ගිවිසුම ඉන්දියා මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශය අනුව පහළ ටැංකි 16ම එලෙසම එල්.අයි.ඔ.සි. භුක්ති වෙනවා. කොණ්ඩේසි කාලයක් නැහැ. බදු ගිවිසුම නෙමෙයි. ඔවුන්ට සම්පූර්ණ අයිතිය තියෙනවා. උඩ තියෙන ටැංකි 84 මේගොල්ලෝ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධව සංවර්ධන සහ ආයෝජන ක්‍රියාවලියක් විදිහට යනවා. මෙතර මතභේද රුතුදී ඇති උතුරේ දූපත් තුනක විදුලි ව්‍යාපෘතිය පිළිබඳව බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. තමයි යාපනයේ දූපත් ලබා දීම සම්බන්ධව මේ දවස්වල වාර්තා වෙනවා රජයේ. යාපනයේ දූපතක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ආධාර ලබාගෙන ආණ්ඩුව විසින් ටෙන්ඩර් කැඳවීමක් කළා. ඒ ටෙන්ඩර් කැඳවීමේදී ඒ ටෙන්ඩරේ හිමි කරගෙන තියෙන්නේ චීන සමාගම. නගදීප විහාරස්ථානයේ පිහිටි නයනතිව්, ඩෙල්ෆ්, අනලයිතිව් යන දූපත්වල දෙමුහුන් විදුලි ව්‍යාපෘතියක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැති හිමුනේ පසුගිය ජනවාරි මාසයේදී. මෙම ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය පහසුකම් යටතේ ක්‍රියාත්මක වන අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 12ක්. අදාළ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවන කාල සීමාවේදී ඉන්දියානු සමාගමක්ද ලංසු ඉදිරිපත් කර තිබුණත් ටෙන්ඩර් හිමිවන්නේ හිනෝසිමා ඉච්විං නැමැති චීන සමාගමකටයි. විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන එක් දූපතක් වන නයනතෝ දූපත් වැසියන් ඒ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර දැනගැනීම සඳහා හිරු ප්‍රවෘත්ති කණ්ඩායම අද එහි සංචාරක නිරත වුණා. නාගදීප විහාරද පිහිටා තිබීම හේතුවෙන් මෙරට බෞද්ධ ජනතාවද නිරන්තරයෙන් සංචාරය කරන නයනතිව දූපතේ වපසරිය වර්ග කිලෝමීටර් 4.6ක්. ජනගහනය 2600කින් පමණ සමන්විත මෙම දූපතේ ද්‍රවිඩ පවුල් 835කට ආසන සංඛ්‍යාවක් සහ මුස්ලිම් පවුල් 25කට ආසන ප්‍රමාණයක් ජීවත් වනවා. චීන ව්‍යාපෘතිය යටතේ අදාළ විදුලි බලාගාරය ස්ථාපිත කිරීමට නියමිත පැත්තේ මෙම ස්ථානයේ. කෙසේ වෙතත් මෙහි වැසියන් විදුලි ව්‍යාපෘතිය පිළිබඳව පළ කරන්නේ මිශ්‍ර ප්‍රතිචාර. රුද්ද ඉඳලම අවුරුදු 30ක් 35ක් මේ ප්‍රදේශ සංවර්ධන කටයුත්තක් සිද්ධ වෙලා නැහැ. ඉතින් අපි සතුටු වෙන්න ඕන අපි මේ අන්ධකාරේ හිටපු අය අවුරුදු ගණනාවක්ම. ඉතින් අන්ධකාරයෙන් එළියට අපිව ලාලන හදනවා නම් ආපහු ඒක කැමති නැතුව නැමතත් අන්ධකාරට යන්න හදන ද තෙඩම් මන්ද මුඩු මුළු දූපත්වල තිබෙන විදුලි බලාගාරය චීනයට දෙන එකට අපි විරෝධය පළ කරනවා. කලින් ඉන්දියාවට දෙනවා කිව්වා. දැන් ආයේ චීනයට දෙන්න හදනවා. මේ රජය කරන්නේ ඉඩම් ටික කෑලි කෑලි වලට බෙදලා පිටරටට විකුණන එක තමයි. නයිනතින වල දිනු කරන්න තව ගොඩක් දේවල් තියෙනවා. ඒවා තියෙද්දි තමයි මේව කරන්නේ. මේ ප්‍රශ්නේ නිසා චීනය හා ඉන්දියාව අතර ගැටුමක් ඇති වුණොත් අපිට මෙහෙ දාලා යන්න වෙයි. මේ ව්‍යාපෘතිය ගෙනල්ලා තියෙන්නේ රජයේ දේශපාලන අරමුණු මතයි. නයිනතින වල ජල ගැටලුවකුත් තියෙනවා. මේ ව්‍යාපෘතිය આવොත් එය තවත් දරුණු වෙයි. සර්වමද බීඩමක සියලු ආගමිකයන් මේ දූපත බලන්න එනවා. දූපතකට මේ වගේ ව්‍යාපෘතියක් ගේන එක ප්‍රශ්නයක් නෙවෙයි. ඉන්දියාව චීනය මැදිහත් වන නිසා ආයිමත් යුද්ධයක් එහෙම આવොත් ඒක බලපාන්නේ දෙමළ ජනතාවට. ළඟම තියෙන ඉන්දියාවට දෙන්නේ නැතුව චීනයට දෙන්න හදන නිසා දැන් යුද්ධයක් එවි කියලා බයෙන් අපි ජීවත් වෙන්නේ. මේක පූජනීය ස්ථානයක්. ඒ නිසා මේ වගේ තැනකට මෙහෙම ව්‍යාපෘතිය අවශ්‍ය නැහැ. අපිට සාමාන්‍ය විදුලිය ලැබුණාම ඇති. දේශපාලන පරිගණීම් පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස සමකී ජන බලවේගය නියෝජනය කරන පක්ෂ නායකයන් ඉල්ලා සිටිනවා. ඔවුන් මෙම ඉල්ලීම කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. මේ කමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ කැබිනට් පත්‍රිකාවේ පැහැදිලිව තියෙනවා මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා.
අපි කතානායකතුමාගෙන් ඇහුවයි පාර්ලිමේන්තුවේ මේක ඉදිරිපත් කරන්න නැත්තේ. කතානායකතුමා කියනවා තාම ජනාධිපති කාර්යාලයෙන් ආවේ නැහැ කියලා. දැන් මම හිතන මාසෙකට කිට්ටු වෙනවා මේක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න නැහැ. අපි ඉල්ලා තියනවා මේක පාර්ලිමේන්තුවේ ටේබල් කරන්න, විවාදයක් දෙන්න. මේ මොනවත් නොකර මේක අහංගාගෙන රජයට අවශ්‍ය වෙලා තියෙන්නේ පක්ෂය මර්ධනය කරලා. කටක් ගෙනියන්න නෑ. ජනතාව මේ ගැන විමසිල්ලෙන් ඉන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේක මේ රටේ නීති පද්ධතියට ඒ වගේම මේ රටේ යුක්තිය පසඳලීමේ ක්‍රියාදාමයට විශාල අභියෝගයක්. මේක අන්තිමේදී පාර්ලිමේන්තුවේ 3/2 ඡන්දයකින් අනුමත කර ගැනීමට උත්සාහයක් තියෙන බවත් අපි දකිනවා. අපිට විශ්වාසයි පාර්ලිමේන්තුවෙත් මේක පරාජයට පත්වේවි. මොනවාද හංගන්න හදන්නේ? අපි වහාම රජයට කියන්න කැමති ඊළඟ පාර්ලිමේන්තු දිනේ මේ කොමිෂන් සභා වාර්තාව සභාගත කරලා ඒ සතියම අපිට අවශ්‍යයි ඒ කොමිෂන් සභා වාර්තාව පිළිබඳව පුළුල් විවාදයක්. විශේෂයෙන්ම මේ ක්‍රියාවලිය අපි දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ පරිහානියට ලක් කිරීමේ ක්‍රියාවලියක්.